ක්‍රිස්ටල් ඔඩියෝ බුක්ස් ඔබ වෙත ගෙන එන හැරි පොටර් සහ ෆීනික්ස් නිකාය 25 වන පරිච්ඡේදය දඩයම් කරුට කොට වූ කුරුමිනිය. හැරිගේ ප්‍රශ්නයට එයට පසු දිනම පිළිතුරු ලැබුණේය. පසු දින හමෝනිට ඩේලි ප්‍රොෆිට් පුවත්පත ලැබුණු විට ඇය එය මේසේ මත දිගහැර ඒ දෙස මද වේලාවක් බලා සිට අවට සිටින සියලු දෙනාගේම අවධානය යොමු කරවන හඬක් නිකුත් කළාය. මොකද? හැරි සහ රොන් යන දෙදෙනාම එකවර ඇසුව අය. එයට පිළිතුරු දීම වෙනුවට ඇය පුවත්පත මේසේ මත දිගහැර පළමු පිටුව පුරාම පළකොට තිබූ දෙවන්ත ඡායාරූප 10 ඔවුනට පෙන්වුවාය. එහි තිබුණේ රාමු කරන ලද මායාකරුවන් නව දෙනෙකුගේ සහ එක් මායාකාරියකගේ ඡායාරූපයන්ය. ඒ ඡායාරූපවල සිටි සමහර අය නිහඬව උපහාසාත්මකව සිනාසෙමින් සිටි අතර සමහරෙක් අවඥා සහගත සිනාවකින් තම මුව සරසාගෙන තමන් කොටුවේ සිටි පින්තූර රාමුවට ඇඟිලි තොඩුවලින් තට්ටු කරමින් සිටියෝය. ඒ සෑම පින්තූරයක් යටින්ම ඒ පුද්ගලයාගේ නමද ඒ පුද්ගලයා ඇස්කබන් සිරගෙදරට යැවීමට හේතු වූ වරදත සඳහන් කොට තිබෙන ඇන් වොනින් ඩොලගෝෆ්. ඒ ඡායාරූපයේ දිගු සුදුමැලි මුහුණක් සහිත මායා කරුවෙකුගේය. ඔහු හැරි දෙස අවඥාවෙන් බලා සිටිනු පෙනින ගිඩ්මන් සහ තෝමියන් ප්‍රිවෙට් ඝාතනය සඳහා සිර දඬුවම් දෙනු ලැබින ඔගස්ටස් රූක්වුඩ් තෙල්ගා හිස පීරණ ලද කැලල් සහිත මුහුණක් සහිත මිනිසෙකු පින්තූර රාමුවේ කොනට වී එබී බලා සිටියේය. ඔහු කලකිරීමට පත්වී සිටි බවක් පෙනින නම නොකියන කෙනාට අමත්තංශයේ රහස් හෙළිකිරීමේ වරදට වරදකරු කරන ලදී. එහෙත් හැරිගේ නෙත් ඇදී ගියේ මායාකාරයේ පින්තූරයේ වෙතය. එම පිටුවේ පෙරළූ සැනින්ම ඇය ඉදිරියට පැන හැරි දෙසට තම නෙත් යොමු කළාය. ඇයට දිගු කළු කෙස් කලඹක් තිබූ අතර එම කෙස් නොපේරන ලද අවුල් වූ බවක් පින්තූරයේ පෙනින. එහෙත් හැරිට එම කෙස් සිනිදුවද දිලිසෙන සුළුද බවින් යුතුව පෙනින. ඇය බර වූ ඇස්පියන් හැරි වෙත යොමු කළාය. ඇගේ මුවකට අවඥා සහගත කෝපාවිෂ්ට සිනාවක් ආරූඪ විය. සීරියස් මෙන්ම ඇයද තමන් සතුව තිබූ සුරූපී බව මතක් රඳවාගෙන සිටියද ඇස්කබෑන් සිරගෙදර මගින් ඇය සතුව තිබූ හොඳම පෙනුම බොහෝ දුරට සොරාගෙන තිබූ බව පෙනින. බෙලට්‍රික්ස් ලෙස්ට්‍රේන්ජ් සිර දඬුවමට යටත් වූයේ ෆ්‍රෑන්ක් සහ ඇලින් ලොංබොටම් ජෝලට වදබන්ධන දීම සහ ඔවුන් සදාකාලික සිහිවිකල් අය බවට පත් කිරීම නිසාය. හර්මයිනි හැරිට වැළමිටෙන් එන එම පින්තූරයේ ශිෂ්‍ය පාඨය පෙන්වාය. බෙලට්‍රික්ස් වෙත තම අවධානය යොමු කරගෙන සිටි හැරි තවම එය කියවා තිබුණේ නැත. ඇස්කබහානෙන් මහා පරිමාණයේ පලා යාම පැරණ මිනිකන්වන්ගේ පලිගැනීමට බ්ලැක් සූදානම් යයි අමාත්‍යංශය බියවේ. බ්ලැක්? හැරි මහා තනින් කීවේය. අහවලා හර්මයිනි මෙමුණුවාය. ඔච්චර හයියෙන් කෑගහන්න එපා මෝඩයෝ කියවාගෙන එනවා. ඇස්කබානයෙන් මහා පරිමාණයෙන් පිරිසක් පලාගොස් ඇති බව අමත්තංශයේ ඊයේ බොහෝ රෑවී නිවේදනය කළේය. තම පුද්ගලික කාර්යාලයේදී වාර්තාකරුවන් ඇමතු මැජික් අමත්තංශ භාර ඇමති කොරනේලියස් ෆච් ප්‍රකාශ කළේ දැනි මුරකාවල් සහිතව සිටි සිරකරුවන් දස දෙනෙකු පෙරදින සවස් වරුවේ පලාගොස් ඇති බවයි. එම පිරිසගේ භයානක බව තමන් මගල්ස් ජනතාවගේ අගමැතිට පවා දන්වා ඇති බවක් ඔහු පැවසුවේය. ඉතාමත් අවසනාවන්ද ලෙස අපි අද මීට වසර දෙකහමාරකට පෙර සීරිස් බ්ලැක් පැනගේ අවස්ථාවේ සිටි තත්ත්වයටම පත්වී සිටමු. ඊෆච් පෙරදින සැන්දෑවේ පැවසීය. මෙම සිරගෙදර බිඳ පලායාම් දෙක එකකට එකක් සම්බන්ධ නොවන බවද අපි විශ්වාස කරමු. එමෙන්ම මෙවන් මහා පරිමාණයේ පලායාමක් සඳහා පිටතින් උදව් අවැසි වේ. එමෙන්ම ඇස්කබෑන් සිරගෙදරෙන් මීට පෙර පලා යාමට සමත් වූ එකම පුද්ගලයා වූ බ්ලැක් තම අඩිපාරේ ගිය මවුනට අනිවාර්යෙන්ම උදව් කරන්නට ඇති බව සැක නැත. මෙම අපරාධකරුවන් කොටුකර ගැනීමට අපට කළ හැකි සෑම දෙයක්ම අපි විසින් කරනු ඇත. මගල්ස් සියලු දෙනාගෙන්ම අපි ඉල්ලා සිටින්නේ මේ අපරාධකරුවන් පිළිබඳ අවධියෙන් මෙන්ම අවධානයේ සිටින ලෙසයි. කිසිම හේතුවක් නිසා හෝ මෙම පුද්ගලයන් වෙත ළඟා විය යුතු නැත. ඔන්න හැරි ඉරොන් කීවේ බියපත්වය. ඒක තමයි එයා ඊයේ රාත්‍රියේ ප්‍රීතියෙන් හිටියේ. මම ඒක විශ්වාස කරන්නේ හැරි කීවේය. ෆච් මේ පලායම පිළිබඳ චෝදනා කරන්නේ සීරියස්ට. එයාට වෙන විකල්පයක් නෑනේ. ඒ හර්මයිනි කෝපෙන් කීවාය. එයාට කියන්න පුළුවන්ද මට සමාවෙන්න? ඩම්බල්ඩෝ මීට කලින් මට මේ පිළිබඳ අනතුරු ඇඟෙව්වා. ඇස්කබෑන් මුරකරුවන් වෝල්ඩමෝට් හට එකතු වෙලා කියලා. නිකං කෙදිරිගානක නවත්තන්න රොන්. දැන් වෝල්ඩමෝඩ්ගේ භයානතම ආධාරකරුවම් පිටතර පැනලා කියලා කියන්නේ ඇමතිවරයා මාස 6ක් තිස්සෙම කියමින් හිටියේ ඔයා සහ ඩම්බල්ඩෝතුමා බොරුකාරෙන් කියලයි නැත්.
හමෝනි පුවත්පතේ ඇතුළු පිටු කියවීමට වූ අතර හැරි මහා ශාලාව සිසාරා බැලුවේය. මෙම භයානක පුවත පිළිබඳ සිසු සිසුන් වැඩි උනන්දුවක් දක්වන්නේ හෝ ඊට පිළිබඳ බියපත්ව සාකච්ඡා නොකරන්නේ ඇයිදැයි හැරිට තේරුම් ගැනීමට නොහැකි විය. ඒත් හමෝනි මෙන් දිනපතා පුවත්පත ගන්නේ එක්කෙනයි දෙන්නයි. ඒ සියලු දෙනාම ගෙදර වැඩ සම්බන්ධවද ක්විඩිච් තරඟ සම්බන්ධවද සාකච්ඡා කරනු සිටිනු පෙනේ. ඒ අතර මෙම බිත්ති හතරට පිටතින් තවත් මිනි කන්නන් දස දෙනෙකු වෝල්ඩමෝඩ්ගේ බල ඇණියට එකතු වී ඇත. ඔහු ආචාර්ය මණ්ඩලයේ මේසය දෙස බැලුවේය. එහි තිබුණේ වෙනත් කතාවකි. ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝ සහ ප්‍රොෆෙසර් මැකොනිගල් තදබල සාකච්ඡාවක යෙදී සිටිනු පෙනින දෙදෙනාගේම මුහුණු අතිශය බැරෑරුම් ස්වභාවයක් ගත්තේය. ප්‍රොෆෙසර් ස්ප්‍රවුට් සෝස් බෝතලයකට ඩෙලි ප්‍රොපෙට් පුවත්පත නොදවාගෙන කොපමණ අවධානයෙන් පත්තරය කියවේද යත් තම මුවට ලංකොට අල්ලාගෙන හිටි හැන්දෙන් බිත්තර සුදුමද තම උකුල මතට වැටෙනු ඇයට දැනුනේ නැත. ඒ අතර මේසේ ඈත කොනේ සිටි ප්‍රොෆෙසර් අම්රිච් පිඟානක පුරවා තිබූ පොරිගිජුව කිල දමනු පෙනෙන බොහෝ දිනකට පසු ශාලාව තුළ සෙරින සිසුන් විසින් කරුණු ලබන වැරදි සොයමින් ඇගේ ගෙවි ඇස් දෙක මහා ශාලාව සිසාරා ගමන් කිරීම නතර වී තිබෙන ආහාර ගිලන අතර ඇය අමුතු හඬක් පිටකළ අතර ඉඳහිට ඇය ඩම්බල්ඩෝ තුමා සහ මැගනිගල් මහාචාර්යතුමිය වෙත බැල්මක් හෙළුවාය. දෙවියනේ, ඒ හැමෝනි තව දුරටත් පුවත්පත දෙස බලමින් කීවාය. ඒ පාරමකද ඒ හැරි කලබලයට පත්වෙමින් ඇසුවේය. ඒක භයානකයි, හැමෝනි කීවේ කලබලයට පත්වෙමිනි. ඇය පුවත්පති දහවෙනි පිටුව පෙරලා ඒ හැරිට රොන්ට දුන්නාය. මැජික් අමාත්‍යංශයේ සේවකයෙකුගේ ඛේදජනක මරණය. පෙරදින සවස මැජික් අමාත්‍යංශයේ සේවකයෙකු වූ බ්‍රෝඩරික් බෝඩ් සාන්ත මුංගෝගේ රෝහලේ තම ඇඳමත මියකෝ සිටීම පිළිබඳ සම්පූර්ණ පරීක්ෂණයක් පවත්වන බවට පුරොන්දු වී ඇත. 49 වියෙහි පසු වූ ඔහු මදුන්ගත කරන ලද පැලයක් විසින් ගෙල සිරකොට ඝාතනය කර තිබිණ. එහි කැඳවන ලද සුවකරන්නන් හට බෝඩ් මහතාගේ ජීවිත රැක ගැනීමට නොහැකි විය. මොහොතම වැඩ කරන ස්ථානයේදී මීට සති කිහිපයකට පෙර තුවාල වී තිබෙන බෝඩ් මහතා සිටි වාට්ටුව භාරව සිටි සුවකරන්නේ වූ මේරියම් ස්ට්‍රවුඩ්ගේ සේවය පූර්ණ මෙටුප් සහිතව අත්හිටුවා තිබූ අතර එගෙන් කටඋත්තරයක් ලබා ගැනීමට ඇය සොයා ගැනීමට නොහැකි විය. සාන්ත මුංගෝගේ රෝහල මෙම මරණය පිළිබඳ දැඩිසේ පසුතැවිලෙන් පසුවේ මෙයන් අවස්ථාව වන විට ඔහුගේ තත්ත්වය සීග්‍රයෙන් නිහපත් අතට හැරමින් තිබෙන රෝහලේ සිටින රෝගින්ගේ ඇඳන් අසල තැබිය යුතු මල් පැලෑටි යනාදිය පිළිබඳ දැඩි නීති තිබේ. එහෙත් නත්තල් උත්සව නිසා බෝඩ් මහතාගේ ඇඳ අසල තබා තිබූ මල් සහ පැලෑටි පිළිබඳ සොයා බැලීමට ස්ට්‍රවුට් නම් සුවපත් කරන්නිය විසින් අතපසු කොට තිබෙන බෝඩ් මහතාගේ කතා කිරීමේ ශක්තිය සහ ඔබමොබ යෑමේ ශක්තිය වර්ධනය වීමත් සමග තමන්ගේ ඇඳ අසල ඇති පැලෑටියට සාත්තු කිරීමේ වගකීම ස්ට්‍රවුට් නම් සොයාගන්නිය විසින් ඔහුටම පවරා ඇත. එය සාමාන්‍ය පැලෑටියක් නොව ඩෙවිල්ස් ස්නෑ නම් පැලෑටියේ අංකුරයක් බව ඇය නොදැන සිටියාය. බෝට් මහතා මෙම පැලෑටිය ස්පර්ශ කළ සැනින් ඇය ඔහුගේ ගෙලවටා ඇති ඔහුගේ හුස්ම හිරකොට ඔහු මරා දමා ඇත. මෙම පැලෑටිය වාට්ටුවට පැමිණියේ කෙසේ දැයි සාන්ත මුංගෝගේ රෝහල තාමත් නොදන්නා අතර ඒ අභිරහස පිළිබඳ දන්නා ඉන්ද්‍රජාලයකයෙකු හෝ මගල් කෙනෙකු සිටී නම් ඉදිරිපත් වන ලෙස ඔවුන් දන්නව සිටී. බෝට් රොන් කීවේය. බෝට්, මට යම්කිසි දෙයක් සිහිවෙනවා. ඒ රොන් කීවේය. අපියව දුටුවා, හමෝනි මෙමුණු අය. මතකත සාන්ත මුංගෝගේ රෝහලේදී අපියව දැක්කා. එයා ලොක්හාට්ගේ ඇඳ අසල තිබූ ඇඳේ නිකම්ම සිවිලිම දෙස බලාගෙන වැතර සිටියා. ඒ වගේම ඩෙවල් ස්නෑ පැලෑටිය ගෙනනව අපි දුටුවා. සුව කරන්නිය කිව්වේ එක තෑග්ගක් කියලයි. හැරි නැවත පුවත්පතේ වූ විස්තරයට තම සිත යොමු කළේය. මහා භීෂණයක් ළඟ ළඟම එන බව ඔහුට අවබෝධ විය. එහෙනම් කොහොමද මේ ඩෙවල්ස් ස්නෑ පැලෑටිය හඳුනාගත්තේ නැත්තේ? අපි මේ පැලෑටිය කලින් දැක තිබෙනවා. අපිට මෙම සිදුවීම වැළක්වීමට තිබුණා. කවුද හිතන්නේ ඩෙවල්ස් ස්නෑ පැලෑටියක් බඳුන්ගත පැලයක් හැටියට රෝහලකටයි කියලා? ඊ රොන් තරේ කීවේය. ඒක අපේ වැරද නෙවෙයි. මේක මෙයාට ඇව් කෙනාටයි දොස් පැවරිය යුත්තේ. මේක මේ මිලට ගත්ත මිනිසාගේ මෝඩකම. ඇයි ඒ මෝඩයා තමන් මිලට ගන්නේ මොනවද කියලා හොයා බැලුවේ නැත්තේ? නැහැ රොන්, ඊ හමෝනි සැලන හඬකින් යුතුව කීවේය. මේක ගෙන ත්‍යාග කළ තැනැත්තා හොඳින් දැන හිටියා මේ මාරාන්තික පැලයක් බව. මේ ස්පර්ශ කරන ඕනෑම අයකුට මරණය නියත බව ඒ තැනැත්තා දැන හිටියා. මේක මිනිමැරුමක්. ඉතා දක්ෂ ලෙස සැලසුම් කරන ලද මිනිමැරුමක්. ඒ වගේම මේ පැලෑටේ ඉවන තැනැත්තාගේ නමක් ගමක්වත් නැතිව නිර්නාමිකව එවනු ලැබුවහොත් මේක කලේ කවුද කියලා කොහමටවත් හෙළිවෙන්නෙත් නැහැ. හැරි කල්පනා කරමින් සිටියේ ඩෙවල්ස් ස්නෑ පැලෑටේ පිළිබඳ නොවේ.
හැරගේ සිතුවිලි ගමන් කළේ තමන්ට විරුද්ධව තිබු නඩු විභාගය සඳහා විදුලි සෝපානයේ නවවැනි මහල දක්වා පහළට යැත්ති තමාට මුණගැසුණු චප්ප නැහැයක් ඇති මිනිහාය. මට මිස්ටර් බෝඩ් මුණගැහී තිබෙනවා. මට එයා මුණගැහුණේ එදා නඩු විභාගයේ තමුසගේ තාත්තා එක්ක යද්දී. රොන්ගේ ඇමුව විවෘත විය. මම අහලා තියෙන තාත්තා මෙයා ගැන කතා කරනවා ගෙදරදී. මෙයා ගොළු කෙනෙක්. මෙයා වැටකලේ අභිරහස් අංශයේ. ඔවුන් එකිනෙකා දෙස බලාගත්. ඉන්පසු හමුවනි පුවත්පත තමන් දෙසට ඇදගත්තාය. එය නවා ඉදිරි පිටුවේ තිබූ මිනිකන්නන් දස් දෙනාගේ පින්තූරයේ දෙස බලාගෙන සිට ක්ෂණිකව සිටගත්තාය. කොහෙද තමුස යන්නේ? දුම්මල වරම අතර ගත්තා වගේ. රොන් ඇසුවේය. ලියුමක් අරින්න. ඒ කියමින් හමුවනි පොත්මල්ල තම උරය මත දමාගත්තාය. ඒත් උත්සාහ කළ බලන එක හොඳයි. මම තමයි මේ කිරීමට ඉන්න එකම එක්කෙනා. මට පෙන්වන්න බෑ එයා එහෙම කරනකොට. ඒ රොන් කීවේ කෝපේනි. රොන් සහ හැරි මේසේ නැගී සිට ගමන් කිරීමට විය. ඔවුන් ගමන් කළේ සෙමිනි. එයා කරන්න යන දේ අපට කිව්වනම් එයාට හෙන ගහනවේ. ඒකට ඔන්නම් එයාට තප්පර 10ක් යයි. හෙලෝ හැග්‍රිඩ්. ප්‍රවේශ ශාලාවට ඇතුළන ද්වාරයේ අසල හැග්‍රිඩ් සිටගෙන සිටින පෙනින. ඔහු නැවතී සිටියේ රෙවන්ක්ලෝ සිසුන් කණ්ඩායමට පිටතට යාමට ඉඩ සලස්වමිනි. යෝධයින් හමුවීමට ගොස් ආපසු පැමිණි දිනේ මෙන්ම තාමත් හැග්‍රිඩ්ගේ සිරුරේ තුවාල තිබෙන. ඔහුගේ නාස් පොල්ල මත අලුතෙන් සිදු වූ කැපුම් තුවාලයක් තිබෙන. හැලෝ කොහොමද? ඒ ඔහු කීවේ සිනහවක් මුහුණේ ආරෝඪ කර ගැනීමට උත්සාහ කරමිනි. හැග්‍රිඩ් ඔයා හොඳින්ද? හැරි ඇසුවේ. හැග්‍රිඩ් රෙවන්ක්ලෝ සිසු කණ්ඩායම පසුපස ආයාසයෙන් ගමන් කරද්දීය. හොඳයි හොඳයි. ඒ හැග්‍රිඩ් කීවේය. එසේ කියමින් ඔහු අතවැනු අතර ඒ අසලින් යමින් සිටි තැතිගෙන බලා සිටි මහාචාර්ය වික්ටෝගේ මුහුණ බේරුණි අනු නමේනි. දන්නේ නැද්ද මේ පුරුදු විදියටම වැඩ 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 පාඩම් සූදානම් කරන්න තියෙනවා. සැලමැන්ඩරයන් කිහිප දෙනෙකුට දිලිර රෝගයක් ඇති වුණා. මං ඉන්නේ පරිවාස පදනමේ. ඔහු කියාගෙන ගියේය. ඔබ ඉන්නේ පරිවාස පදනමේ? ඊරොන් මහතණින් ඇසුවේය. ඒ නිසා අසලින් ගමන් කරමින් සිටි කිහිප දෙනෙකුගේ අවධානය හැග්‍රිඩ් වෙත යොමු විය. සමාවෙන්න මං ඇහුවේ ඔයා පරිවාස පදනමේද කියලා. ඔව් හැග්‍රිඩ් කීවේය. ඒක ඉතින් මම බලාපොරොත්තු වෙලා හිටි දේ තමයි. ඒක තමයි ඇත්ත. ඒ පරීක්ෂණය එතරම් හරියට කෙරුණේ නෑ. ඒ කියමින් හැග්‍රිඩ් දිගසුසුමක් හෙළුවේය. මං ගිහිල්ලා තව මිරිස් කුඩු ටිකක් සැලමැන්ඩරයන්ගේ වලිගවල අතුල්ලන්න ඕනේ. පස්සේ හබොයමු හැරි. රන්. ඔහු ඉදිරි දොරටුවෙන් ආයාසයෙන් පිටවිය. ඉන්පසු පඩිපෙළ දිගේ පහතට ගොස් තෙතබිමට අවතීර්ණ විය. හැරි ඔහු යන දෙස බලා සිටියේ තව කොතරම් අසුභ ආරංචි තමන්ට එදින අසන්ඩ ලැබේවිද යන්න සිතමිනි. හැගුරෙට් පරිවාස පදනමේ සේවයට යටත් කොට ඇති බව ඊළඟ දින කිහිපය තුළ සියල්ලෝම දන්නා කාරණයක් විය. ඒත් හැරිගේ හිතට කෝපයක් ගෙන දුන්නේ ඒ පිළිබඳ කිසිවකුත් එතරම් ගණන්ගත් බවක් පෙනෙන්නට නොතිබීමයි. ඒ කෙසේවද ඩ්‍රේකෝ මැල්ෆෝයි වැනි සමහරෙක් මේ පූත නිසා මහත් උද්දාමයට පත්ව ඇති බවක් පෙනෙන එමෙන්ම අමාත්‍යංශයේ අභිරහස් අංශයේ සේවය කළ අයකු සාන්ත මුංගෝගේ රෝහලේ ගුප්ත ලෙස මරණයට පත්ව සිටීම පිළිබඳ වුවද දැන සිටි හෝ එය පිළිබඳ කලබලයට පත්වී සිටි බවද පෙනුනේ හැරි රොන් සහ හමෝනි පමණි. දැන් කොරඩෝවල තැනින් තැන කෙරුණු සාකච්ඡාවල මාතෘකාව වූයේ එකම එකකි. එනම් ඩෙත් ඊටස්ලා දස දෙනෙකුගේ පැන ගැනීමයි. එයද පුවත්පත කියවා එය දැනගත් කිහිප දෙනා තුළින් සිසු සිසුන්ට කාන්දු වී තිබින මේ අපරාධකරුවන් සමහරක් හොක්ස් මීඩ්හි දැක ගැනීමට ලැබී ඇති බවට කටකතා පෙතරගොස් තිබෙන මේ අය ශ්‍රිකින් ශ්‍රෑක් නම් ස්ථානයේ සැඟවී සිටින බවට සහ මොවුන් හොග්ගෝස් පාසලට කඩා වැදීමට සූදානම් වන බවටත් කටකතා පැතිරෙන ඒ සීරියස් බ්ලැක් වරක කළ ආකාරයටමයි. මායාකාර පවුලෙන් පැමිණි අයට මෙම පුවත වෝල්ඩමෝට් නම් සඳහන් කිරීමට තරමටම භීෂණකාරී බවක් ගෙන දුන්නේය. වෝල්ඩමෝට් බලවත්ව සිටි සමයේ මේ අය විසින් වපුරන ලද භීෂණය දැන් ඔවුන් අතර පුරාවෘතයක්ව පවතී. ඔවුනට ගොදුරු වූ අයගේ ඥාතීහු හොග්වොට්ස් පාසලේ සිසුන් අතර සිටියාහ. දැන් මේ අය පාසලේ කොරිඩෝ දිගේ ගමන් කරන විට කාගෙත් අවධානයට ලක්විය. හොග්වොට්ස් පාසලේ සිටින සිසුවෙකුගේ මාමා කෙනෙක් මේ දස දෙනාගෙන් එකකගේ අතින් මියගිය අතර සුසෑන් බෝන්ස්ගේ මාමාද නැන්දාද ඥාති සොහොයුරද වේ. ඇය ඖෂධ පැලෑටි පිළිබඳ පන්තියේදී සඳහන් කළේ තමාගේ ඉරණමට සමාන ඉරණමකට ලක් වූ හැරිගේ සිතුවෙලි කෙසේදැයි දැන් තමන්ට හොඳ හැටි අවබෝධ වන බවයි. හැරි කොහොම මේ වේදනාව දරාගෙන ඉන්නවාදේ මන් දන්නේ.
ඒ ඇය එක්තිනක් කෙලින්ම කීවේ ඌව මනාවට වඩා වැඩි ප්‍රමාණයක් මකර ගොම කෑගසන කුඩා පැලෑටි වෙසසකට දමමිනි. එම පැලෑටි එවිට කෝපයෙන් කෑ ගැසීමටත් ඒ මේ අත නැටීමටත් විය. ඒ එම පොහොර වැඩිවීම නිසා ඔවුන් වඩාත් වේදනාවට පත් වූ නිසාය. මේ දිනවල කාගෙත් කතාබහට වැඩියෙන්ම ලක් වූ පුද්ගලයා වූයේ හැරි බව සැබැවි. එහෙත් එසේ මමුණන අයගේ ස්වරයේ යම්කිසි වෙනසක් ඇති බව හැරි අවබෝධ කරගත්තේය. දැන් ඔවුන් තමන්ට විරුද්ධ බවකට වඩා දැක්වූයේ කුතුහලයකි. සමහර අවස්ථාවලදී හැරිට දැනුණු වචනවලින් හැරි අවබෝධ කරගත්තේ ඔවුන් ඩේලි ප්‍රොපට් පුවත්පතේ මේ මිනි කන්නන් දස දෙනා ඇස්කබන් සිරගෙදර බිඳගෙන පැමිණීමට හේතු වශයෙන් දක්වා තිබූ හේතුව පිළිබඳ තෘප්තිමත් නොවන බවයි. ඔවුන් තුළ වූ බිය නිසාත් ඔවුන් තුළ වූ වික්ෂිප්ත බව නිසාත් මෙම සැක සහිත සිතුවිලි ඇති අය තමන්ට එල්බගත හැකි අනෙක් එකම විකල්පය වෙත යොමු වී ඇත. එයනම් හැරි සහ ඩම්බල්ඩෝ තුමා පසුගිය වසර මුළුල්ලේම පැහැදිලි කර දෙමින් සිටි දෙයයි. හැසිරීම් රටාව වෙනස් වූයේ සිසුන්ගේ පමණක් නොව ගුරුවරුන්ද දැන් තැනින් තැන දෙන්නා තුන්දෙනා බැගින් එක් වී මුණුමුණු ගාමින් සිටීම දැන්ටන් සුලභ දසුනක් බවට පත්ව ඇත. ඔවුහුද සිසුන් තමන් වෙත ලංවන දුටු වහාම එම රහස් සාකච්ඡා නතර කළහ. ඒ අයට දැන් ගුරු විවේකාගාරයේදී මේ කරුණු ගැන නිදහසේ සාකච්ඡා කරන්න බැරුව ඇති. ඒ හැමෝනි රහසින් කීවේ ඇය රොන් සහ හැරි මැගොනිකල් ෆ්ලිට්‍රික් සහ ස්ප්‍රවුට් යන මහාචාර්යවරුන් එකට ගුලිවී වශී බන්ධන පන්ති කාමරය පිටත රහස් සාකච්ඡාවක් යෙදී සිටින බව දුටු විටදීය. දැන් අම්බ්‍රිජ් එහි සිටින නිසා එහි කතා කරන්න බැරුව ඇති. ඒ අය අලුත් එමක් දන්නවද දන්නේ. ඒ රොන් කීවේ ආපසු හැරි තම උරහිසට ඉහලින් ආචාර්යවරුන් දෙදෙනා සහ ආචාර්යවරිය දෙස බලමිනි. ඒගොල්ලෝ අලුත් යමක් දැනගෙන හිටියත් ඒ බවක් අපට කියන්න යන එකක් නෑ. ඒ හැරි කීවේ කෝපේනි. ඒක අර අධිකරණ ආඥාවෙන් පසුවයි. දැන් අපිට බලපාන්නේ මොන ආඥාවද? හැරි එසේ කීවේ ඇස්කබෑන් සිරගෙදර කඩාගෙන දස දෙනෙක් පිට වූ බව ආරංචි වූ දිනට පසු දෙන උදේ තම නිවාසයේ දැන්වීම් පූර්වයේ පළ වී තිබූ දැන්වීම් නිසාය. හොග්ගෝත්සේ නිසි බලධාරයා විසිනි. තමන් විසින් උගන්වන විෂයට බාහිර කිසිම තොරතුරක් සිසුන්ට ලබාදීම මෙයින් තහනම් කෙරේ. ඉහත සඳහන් නියෝගයේ අධ්‍යාපන ආඥා අංක 22ට අනුකූල වේ. අස්සංකලේ ඩොලොරස් ජේන් අම්බ්‍රිජ් ප්‍රධාන විමර්ශන නිලධාරිණිය. මෙම අලුත්ම ආඥාවට අදාළව බොහෝ විහිළු කතා සිසුන් අතර පැතිර යන්නට විය. මෙම අලුත් ආඥාවට අනුකූලව ෆ්‍රෙඩ් සහ ජෝර්ජ් පන්තිය පසුපසට වී නොයෙක් මායාකාරී පිපිරීම් කරන විට ඔවුන්ට පන්තියෙන් පිටතර යන ලෙස නියෝග කිරීමට අම්බ්‍රිජ් හට ඉඩ නැති බව ලී ජෝදාන් කීවේය. මහාචාර්යතුමනි, ඒ පිපුරුම් අඳුරු මායාවලින් ආරක්ෂා වීමේ පාඩමට අදාළ දේවල් නොවේ. ඒ පිළිබඳ විරුද්ධත්වය දැක්වීම මැඩම්ගේ විෂයට අදාළ කරුණක් නොවේ. ඒ නිසා මේ නීතිය අනුව ඔවුන්ට අවවාද කරන්නට මැඩම්ට ඉඩක් නැහැ. ඒ ඔහු අම්බ්‍රිජ් හට කීවේය. ඊළඟ අවස්ථාවේ හැරි විසින් ලී දකිනු ලැබූ විට ඔහුගේ බාහුවෙන් ලේ ගලා යමින් තිබෙන ඔහු ඒ සඳහා මර්ට් ලැප් යුෂ ආලේප කිරීමට උපදෙසක් දුන්නේය. හැරි සිතුවේ ඇස්කබෑන් සිරගෙදර කඩාගෙන කණ්ඩායමක් පැනීම නිසා අම්බ්‍රිජ්ගේ සැර මඳක් බාලවනු ඇත කියාය. තමන් ඉතා ප්‍රිය කළ පුද්ගලයෙකු වූ ෆච්ට කෙලින්ම අභියෝගයක් වූ මේ මහා විනාශය නිසා හොග්වොට්ස් පාසලේ කුදු මහත් සියලුම් කටයුතු තමන්ගේ අනසකට ගැනීමේ උත්සාහය මර්ධනය වනු ඇතැයි හැරි සිතුවේය. කෙසේ වුවද ගුරුවරු නිරපා දැමීමේ ක්‍රියාවලිය ඇය විසින් ආරම්භ කිරීමට පිඹුරුපත් සකස් කරමින් සිටින බව හැරිට අවබෝධ විය. ප්‍රශ්නය වූයේ නිරපනු ලබන පළමු තැනැත්තා ප්‍රොෆෙසර් ට්‍රිලෝනිත එසේ නැතිනම් හැග්‍රිඩ් දයන්නයි. මායා බලයෙන් අනාවැකි කීම සහ මායා සතුන් රකබලා ගැනීම පිළිබඳ සෑම පන්තියක්ම දැන් පවත්වනු ලබන්නේ තමන් සටහන් පොතද අතේ තබාගෙන සිටින අම්බ්‍රිජ් ඉදිරියේය. අඬන්නට ඉන්න මිනිහාගේ ඇසට ඉඟෙල්ලෙන් අනින්නාක් මෙන් මේ දෙදෙනා නිරපා දැමීමට කුමක් හෝ හේතුවක් සොයමින්ය අම්බ්‍රිජ් සිටියේ. සුවඳ දුමින් දැඩිසේ පිරී ගිය මහාචාර්යන් ට්‍රිලෝනිගේ පන්ති කාමරයේ ගිනිමැලේ අසල වාඩි වී සිටියේ ඇගේ සිත චංචල කරවන මායාවී තේජන සහ බැරෑරුම් ප්‍රශ්න අසමින් සිසුන් ඒවාට පිළිතුරු දීමට සූදානම් වීමට පෙර ඒවා සිසුන් වෙත යොමු කළේ තම බහුශ්‍රත බව අම්බ්‍රිජ් ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමටය. එමෙන්ම පළඟු බෝලය උපයෝගී කර ගනිමින් අන්නවක පල කිරීමේ තම හැකියාව පෙන්වීමටය. එයින් නොනැවති තේමාණ්ඩි සහ මායාගල් උපයෝගී කරගෙන අනාවික පල කිරීමට තමා සතු හැකියාව ප්‍රදර්ශනය කිරීමටද ඇය උත්සාහ කළාය. මෙම ආතතිය තුළ මහාචාර්යන් ට්‍රිලෝනි උමතු බවට පත්විය හැකියැයි හැරි සිතුවේය.
කිහිප වරක්ම හැරිට ඇය කොරිඩෝවේදී හමු වී තිබින නිරතුරුවම කුළුණේ තම කුටියට වී සිටීමට පුරුදුව සිටි ඇය මෙසේ ඉන් පිටතට විත් ඔබ මොබ ඇවිදීම අමුතුම චර්යා රටාවක් විය. ඇය එසේ කොරිඩෝ දිගේ ගමන් කළේද නිකම් නොවේ. තමාටම යම් යම් දේ මුමුණ ගනිමින් ගමන් කළ ඇය වරක තම දෑත් විදහා ඒවා කරකවමින්ද විටින් විට කරට උඩින් පසුපස බලමින්ද ගමන් කළාය. ඒ සෑම විටකම ඇගේ සිරුරෙන් ෂෙරි පිසින පුස්බක් පිටවිය. හැග්‍රෙඩ් පිළිබඳ හැරි සිත කරදර කරගෙන නොසිටියේ නම් හැරිට ඇය පිළිබඳ කනගාටු වන්නට ඉඩ තිබින. එහෙත් සේවය නෙරපුන් ලබන්නේ ඇත්තේ හැග්‍රෙඩ් සහ මහාචාර්ය ට්‍රිලෝන් යන දෙන්නාකෙන් එක් අයකු පමණක් නම් ඒ නෙරපිය යුත්තේ කවුරුන් දැයි යන්න පිළිබඳ හැරිගේ සිත තුළ දෙගිඩියාවක් තිබුණේ නැත. අවාසනාවකට මින් හැග්‍රෙඩ්ද ට්‍රිලෝනට වඩා කැපේ පෙනන දෙයක් කිරීමට සමත් වී තිබුණේ නැත. හමෝනිගේ අවවාදය පිළිගනිමින් භීෂණකාරී සතුන් කිසිවෙකුත් සිසුන්ට නොපෙන්වීමට ඔහු පරිස්සම් වුවද ඔහු කලබලයට පත්තු සිටින බවක් පෙනෙන්නට විය. පාඩම පවත්වාගෙන යන අවස්ථාවේදී ඔහු අනවශ්‍ය ලෙස කලබල වී සිටි බවක් පෙනෙන තමන්ගේ පාඩමේ මුල අග නිසියාකාරයෙන් සම්බන්ධ කිරීමට ඔහු සමත් නොවීය. එපමණක් නොව තමන් විසින්ම සිසුන්ගෙන් අසන ලද ප්‍රශ්නවලට තෙමීම වැරදි පිළිතුරු දුන්නේය. එපමණක් නොව පාඩම උගන්වාගෙන ගිය කාලය මුළුල්ලේම හැග්‍රෙඩ් තම සැක බියමුසු බැල්ම අම්බරිච් වෙත හෙළමෙන් සිටියේය. එමෙන්ම මින් පෙර කිසිම දාක නොවූ තරමට ඔහු හැරි හමෝනි සහ රොන්ගෙන් ඈත්තී සිටීමට උත්සාහ කළේය. එමෙන්ම අඳුරු වැටුණ පසු තමන් හමුවීමට නොයන ලෙස හැග්‍රෙඩ් ඔවුන්ට තරයේම අවවාද කළේය. අම්බරිච් අයගොල්ලොන් රෑට මෙහි ඇවිල්ලා අල්ලගත්තොත් අපි ඔක්කොම ලගේ බෙල්ලි ගහලා යනවා. ඊ ඔහු ඔවුන්ට එක එල්ලේම කීවේය. ඔහුගේ රැකියාවට තර්ජනයක් වන කිසිවක් නොකිරීමට තීරණය කළ ඔහු හැග්‍රෙඩ්ගේ කීමට සම්පූර්ණ අනුකූල තක්වේ දක්වමින් සැඳෑයාමයේ ඔහුගේ මඩුව පැත්තේ යාම සම්පූර්ණයෙන්ම අතහැර දැමූහ. හොග්ගෝට්ස්වල තමන්ගේ සිත සතුටු කරවන සියලුම දේ කිරීමෙන් අම්බරිච් තමන් වළක්වා ඇති බව හැරි තේරුම් ගත්තේය. හැග්‍රෙඩ්ගේ මඩුවට යෑම සීරියස්ගෙන් ලියුම් ලැබීම තම ප්‍රියතම අකුණුසර ඉදල්මිට සහ ක්විඩිච් ක්‍රීඩාව හැරිත කැත්තට පොල්ලමින් තම පලිගැනීමේ වේගය දෙගුණ තෙගුණ කළේ ඩීයේ රැස්වීම වඩ වඩාත් පවත්වමිනි. ඩෙෆ් ඊටර්ස් දස දෙනෙක් අස්කබාන් සිරගෙදරින් කඩාගෙන පැන්න බව ආරංචි වීමත් සමගම සියලු දෙනාම ෂකාරියස් ස්මිත් පවා ඩීයේ රැස්වීම පිළිබඳ වැඩි උනන්දුවක් දැක්වීම පිළිබඳ හැරි අවංකවම සතුටු විය. මෙම දියුණුව වඩාත්ම කැපී පෙනුනේ නෙවිල් තුළය. තම දෙමාපියන්ට පහර එල්ල කළවුන් සිරගෙදරින් පැනගත් බව ආරංචි වීමත් සමගම ඔහුගේ අධිෂ්ඨාන ශක්තිය දැඩි විය. හැරි හමෝනි සහ රොන් සාන්ත මුංගෝගේ රෝහලේ වසන ලද කාමරයකදී හමු වූ බව ඔහු දේවරහසක් මෙන් ආරක්ෂා කළේය. ඒ අනුව යමින් හැරි හමෝනි සහ රොන් යන තිදෙනාද එම හමුවීම පිළිබඳ කටින් කළ බිඳුවක්වත් බිම හෙළුවේ නැත. එමෙන්ම බෙලට්‍රික්ස් සහ ඇගේ ආධාරකරුවන් සිරෙන් පැන්න බවද ඔහු කිසිවිටක ඔවුන් සමග සාකච්ඡා කළේ නැත. ඇත්ත වශයෙන්ම ඩීයේ රැස්වීමේදී නෙවෙල් කතා කළේ බොහෝ කලාතුරකිනි. එහෙත් ඉතා ඕමනාවෙන් වෙහෙස නොබලා එහි ක්‍රියාකාරකම් වලට සහභාගි විය. ජම්බු ගෙඩියක් මෙන් වූ ඔහුගේ මුහුණ තවත් රතු කරගෙන එම මායා කර්ම කිරීමේදී සිදු වූ සුළු තුවාල ආබාධ යන දේවල වේදනාවද මුවෙන් නොබැන විඳ දරා ගනිමින් නෙවෙල් දිරිමත්ව කටයුතු කරගෙන ගියේය. සුළු ශාප ආපසු හැරවීම ප්‍රතිශාපය හැරි විසින් උගන්වන ලද විට එම කණ්ඩායමෙන්ම හමෝනි ළඟට එම ප්‍රතිශාපය සාර්ථකව කිරීමට හැකි වූයේ නෙවෙල්ටය. නෙවෙල් විසින් තම පන්තියේදී දක්වන උනන්දුව සහ කැප කිරීමම තමන් විසින්ද ස්නේප්ගේ ගුප්ත විද්‍යා පන්තියේදී දැක්විය යුතු බව හැරි තීරණය කළේය. අසතුටුදායක ලෙස ආරම්භ වූ ස්නේප්ගේ පන්තිය වැඩි දියුණු වන අයුරක් පෙන්නුම් කළේ නැත. දිනෙන් දින දියුණු වනවා වෙනුවට හැරිට දැනුනේ සෑම පන්තියක් පාසාම තමන් වඩ වඩාත් දුර්වල වන බවයි. හැරි ගුප්ත විද්‍යාව ඉගෙනීම ආරම්භ කිරීමට පෙර හැරිගේ කැරළ වේදනා දුන්නේ ඉඳහිටය. ඒ සාමාන්‍යයෙන් රාත්‍රියේදීය. එසේ නැතිනම් කලාතුරකින් වර්ල්ඩ් මෝඩ්ගේ සිතුවිලි ඔහුට අවුරුඩ වූ විටකය. එහෙත් දැන් මේ කැරළ වේදනාවට පත් නොවන අවස්ථාවක් සොයා ගැනීමට දුෂ්කරය. එමෙන්ම බොහෝ විට ඔහුගේ සිත දැඩි කාංසාවකින් සහ වේදනාවකින් පිරී පැවතින දැන් තමන් වර්ල්ඩ් මෝඩ්ගේ සිතේ ඇතිවන ඉතා සුළු උච්චාවචනයන් පවා ලබා ගන්නා ඒරියලයක් බවට පත්වී ඇති බවක් හැරිට සැකසිතෙන්නට විය. මෙම දැඩි සංවේදීතාවයේ ආරම්භය ස්නේප් සමග කළ
පළමු ගුප්ත විද්‍යා පන්තිය සමගින් සැනටුහන් වන බව හැරිට අවබෝධ විය. එයට අමතරව දැන් සෑම රාත්‍රියකම තමන් මැජික් අමාත්‍යංශය අභිරහස් අංශය කොරඩෝව දිගේ ගමන් කරනු ඔහු සිහිනෙන් දකි. එපමණක් නොව මේ සිහිනය අවසන් වන්නේ එම කොරඩෝව අවසානයේ ඇති මහා කළු දැවැන්ත දොර අභියස තමන් සිටගෙන සිටිනු දැකීමෙනි. ඒක රෝගයක් වගේ. හමෝනි කීවේ මේ පිළිබඳ හැරී විසින් හමෝනි සහ රොන්ට පුද්ගලිකව හෙළි කළ අවස්ථාවේදීය. උනක් වගේ මේ වගේ රෝගත් සුවවෙනට පෙර උත්සන්න වෙනවා. නෑ, ස්නේප් සමග කරන මේ පාඩම් නිසා රෝගය උත්සන්න වෙනවා. ඊ හැරි කෝපෙන් කීවේය. මම දැන් මගේ කැරල වේදනාවට පත්වීම නිසා දැඩි අපහසුතාවයකට පත්වෙලා ඉන්නේ. ඒ වගේම අර සිහිනයත් මට දැන් අරහං. ඒ කියමින් හැරි තමන් නාලල කෝපයෙන් පිරිමැද්දේය. මං හිතන්නේ ඒ දොර කොයි වෙලාවක හරි විවෘත වෙයි කියලයි. ඒක ඉස්සරහා හිටගෙන ඉඳලා මට දැන් එපා වෙලා. ඕක සෙල්ලමක් නොවෙයි, හමෝනි අවධානයෙන් කීවාය. ඩම්බල්ඩෝතුමා කොහමටවත් කැමති නෑ ඔයා ඒ කොරඩෝව පිළිබඳ සිහින දකිනවට. එසේ නොවේ නම් ඔයාට ගුප්ත විද්‍යා උගන්වන්න කියලා ස්නිප්ට බාරද කරන්නේ නැහෙනි. ඔයාට තියෙන්නේ තව ටිකක් ඕමනාවෙන් ඒ පාඩම ඉගෙන ගැනීමයි. මං ඉගෙනගත්තේ මහන්සි වෙලා තමයි, ඊ හැරි උරණ වෙමින් කීවේය. ඔයා කලානම් තේරෙයි ඔයාටම. ස්නීප් මගේ මනසට රිංග ගන්නවා. ඒක සිනාවට කාරණයක් නොවේ, තේරුණාද? වෙන්න පුළුවන්, රොන් සෙමෙන් කීවේය. මොකද්ද වෙන්න පුළුවන්? ඒ හමෝනි ෂණිකව ඇසුවාය. තම මනස වසා ගැනීමට නොහැකිවීම හැරිගේ වරදක් නිසා සිදුවන දෙයක් නොවෙන්නත් පුළුවන්. මොකද්ද තමස කියන්න හදන්නේ? හමෝනි නැවත ඇසුවාය. මේකයි, ස්නේප් ඇත්ත වශයෙන්ම හැරිට උදව් කිරීමට උත්සාහ නොකරන වෙන්න පුළුවන්. හැරි සහ හමෝනි යන දෙදෙනාම රොන් දෙස තම අවධානය යොමු කළෝය. හමෝනි තරහින් දෙදෙනා දෙසම මාරුවෙන් මාරුවට බැලුවාය. එය ඇත්තටම හැරිගේ මනස වඩාත් පුළුල්ල විරුද්ධ කිරීමට උත්සාහ කරනවා වෙන්න පුළුවන්. එතකොට නම නොකියන කෙනාට ඒක වාසියක් වෙනවා. කට වහගන්නවා රොන්, ඒ හමෝනි කීවේ කෝපේනි. තමස කීපාරක් ස්නේප් සැක කරලා තියෙනවද? තමස කිසිම දෙයක නිවැරදිව හිතලා නැහැ. ඩම්බල්ඩෝතුමා එයා විශ්වාස කරනවා. එයා නිකාය වෙනුවෙන් කටයුතු කරනවා. ඒ ටික මදිද? එයා මිනිකන්නක හිටියා, රොන් මුරණ්ඩු සොරෙන් කීවේය. එයා ප්‍රතිමාරු කළා කියලා අපට කවදාවත් බරපතල සාධකයක් ලැබිලා නැහැ. ඩම්බල්ඩෝතුමා එයා විශ්වාස කරනවා, හමෝනි නැවත කීවාය. ඉතින් අපට ඩම්බල්ඩෝතුමා විශ්වාස කරන්න බැරි නම් අපට කවුරුත් විශ්වාස කරන්න බෑ. පස්සෙන වසරේ සිසුන්ට ගෙදර වැඩ බොහෝ පවරුණු ලැබූ නිසා සාමාන්‍යයෙන් ඔවුන් නින්දට ගියේ මධ්‍යම රාත්‍රියේය. එමෙන්ම රහස් ඩීයේ රැස්වීම්ද ස්නේප් සමග කළ පන්තිද නිසා ජනවාරි මාසය නොදැනීම ගෙවී ගියේය. හැරි හිතන්නටත් පෙර පෙබරවාරි මාසය එළඹියේය. ඒ සමගම වඩාත් තෙත් වූද වඩාත් සීතල වූද දේශගුණයක් එළඹි අතර ඒ සමගම වසරේ දෙවැනි හොක්ස්මීට් සංචාරය පැමිණියේය. තමන් දෙදෙනා එක්ව හොක්ස්මීට් ගමට යා යුතුයැයි තීරණය කළ පසු හැරිට චෝ හමුවීමට එතරම් විවේකයක් තිබුණේ නැත. එහෙත් අනපේක්ෂිතව ඇය සමග වැලන්ටයින් දිනය ගත කිරීමට හැරිට අවස්ථාව ලැබින 14 වැනි දින උදෑසන හැරි ඇඳ පැළඳ ගත්තේ වෙසෙස් අවධානයකින් යුතුවය. හැරි සහ රොන් උදේ ආහාරය සඳහා පැමිණියේ බකසු තැපෑල එන්නට ඔන්න මෙන්න කියා තිබියදීය. හෙඩ්වික් පැමිණියේ නැත. හැරි හෙඩ්විග්ගේ පැමිණීම අපේක්ෂා කළා නොවේ. එහෙත් හමෝනි නුහුරු නුපුරුදු දුඹුරු පැහැති බස් එකකුගේ හොටෙන් ලිපියක් අතට ගනිමින් සිටිනු හැරි දුටුවේය. ඒ ඔවුන් මේසේ වාඩි වනවත් සමගය. හොඳ වෙලාවට, අද මෙයා ආවේ නැත්තං, ඒ කියමින් හමෝනි ලියුම් කවරය කඩා කුඩා ලියවිල්ලක් පිටතට ගත්තාය. ඇගේ නෙත් වචන පේලි අතර දිවෙනු හැරි බලා සිටියේය. ඒ අතරම ඇගේ දෙතොල් මත සිනාවක සේයාවක් ඇඳී ගියේය. හැරි, මේ අහන්න, ඊ ඇය කීවේ හැරි දෙස බලමිනි. මේක බොහොම වැදගත්. අද මධ්‍යන්නේ විතර ඔයාට පුළුවන්ද මාව ත්‍රී බ්‍රූම්ස්ටික් අවන්හලේදී හමුවන්න? මන් දන්නේ, ඊ හැරි අවනිශ්චිතව කීවේය. චෝ බලාපොරොත්තු වෙලා ඉන්නවා අදමුළු දවසම මම එයත් එක්ක ගත කරයි කියලා. මොනවද කරන්න කියන එක පිළිබඳ අපි තීරණයක් ගත්තේ නෑ. ඉතින් ඕනම් එයාවත් එක්ක එන්න, ඊ හමුවනි හදිසි බවක් පෙන්වමින් කීවාය. ඔයා එනවද? හොඳයි. ඒත් ඇයි? ඒක දැන් කිය කියන්න වෙලාවක් නෑ. මට මේ ලියුමට වහම පිළිතුරු අරින්න ඕනේ. එසේ කියමින් ඇය මහා ශාලාවෙන් පිටව ගියාය. ඇගේ එක් අතක ලිපිය ග්‍රහණය වී තිබූ අතර අනෙක් අතේ තිබූයේ ටෝස්ට් කරන ලද පාම් පෙත්තකි. තමුස එනවද? හැරි රොන්ගෙන් ඇසුවේය. ඒත් රොන් කලේ හෙස දෙබසට වැනිම පමණි. මට කොහමටවත් හොග්ස්මීඩ් එන්න බෑ. ඇන්ජලින සම්පූර්ණ දවසම පුහුණුවෙන් යොදාගෙන තිබෙනවා. හරියට ඔය පුහුණුවෙන් වැඩක් වෙයි වගේ. අපි තමයි මන් දැක ඇති අන්තිම සෞතු කණ්ඩායම. බලන්න ඕනි, ස්ලොපර් සහ කර්ක් සෙල්ලම් කරනවා. අන්තිමයි, මටත් වඩා අන්තිමයි, ඊ ඔහු කීවේ දිගු සුසුමක් හෙළමිනි. මන් දන්නේ ඇයි මේ ඇන්ජලින මට කණ්ඩායමෙන් ඉවත් වෙන්න දෙන්නේ නැත්තේ කියලා. ඒකට හේතුව මේකයි. තමසේ ෆෝම් එකට ආවම හොඳයි. ඒකයි, හැරි නොවිසලමත්ව කීවේය.
තෙමේද හවල්පෆ් නිවාසයට විරුද්ධව ක්විඩිච් ක්‍රීඩාවේ යෙදීම වෙනුවෙන් ඕනෙම දෙයක් කැප කිරීමට සූදානම්ව සිටින හැරීට රොන් හට අනුකම්පා කිරීමට හැකියාවක් නොවීය. රොන් හැරීගේ සොරේ තිබූ යථාතත්වය අවබෝධ කරගන්නට ඇත්තේ හැරී ඉන්පසු උදෑසන ආහාරය අවසන් වනතුරු ක්විඩිච් ක්‍රීඩාව පිළිබඳ සඳහන් නොකළ නිසාය. උදේ ආහාරයෙන් පසු දෙදෙනා සමුගත් පිටත එතරම් උණුසුම් ස්වභාවයක් තිබුණේ නැත. රොන් ක්විඩිච් පිටිය බලා ගිය අතර හැරී තම කොණ්ඩය සකසා ගනිමින් ජෝ හමුවීමට මහා ශාලාවට ගියේය. හැරීගේ හිතේ තිබූ කුකුස වූයේ තමන් දෙදෙනා කුමක් කතා කරන්නේද යන්නයි. ඕක් දැවයෙන් නිමවන ලද ඉදිරි දොරටු මදක් වම් පැත්තට බරවන්නට ඇය සිටගෙන සිටියාය. පිටුපසින් පෝන ටේලයක ආකාරයට තම දිගු වරලස සකසා සිටි ඇය ඉතා සුන්දර ලෙස පෙනෙන නැංගුරුමක් දමා ඇති කලකමින් හැරීගේ ගමන බාලවිය. තම අත් දිගු වැඩි බව හැරීට සිතින හයි චෝ නොයවසිලමත්ව කීවාය. ඔවුන් මද වෙලාවක් එකිනෙකා දෙස බලා සිටියෝය. අපි කොහෙද යන්නේ හැරී ඇසුවේය. ඔව් චෝ කීවාය. ඉන් පසු ඔවුන් දෙදෙනා පෝලිමට එකතු විය. ඒ පොලිමේ සිටියේ එදින හොක්ස්මීඩ් යන සිසුන්ය ෆිල්ච් විසින් ඔවුන්ගේ නම් ලියා ගනු ලැබෙන දෙදෙනා එකිනෙකාට කතා කර නොගත් අතර සමහර සිසුන් ඔවුන් දෙදෙනා දෙස බලනු පෙනින පොලිමෙන් මිදී පිටතර පැමිණි විට ඔවුන්ට දැඩි සහනයක් දැනෙන වඩා පහසුවෙන් හුස්ම ගැනීමට හැකිවිය. ක්විඩිච් ක්‍රීඩා පිටිය පසුකරත්ම හැරීගේ සිතට වේදනාවක් ඇතිවිය. රොන් සහ ජිනී දෙදෙනා ක්‍රීඩාගාරයේ සිටිනු හැරී දුටුවේය. වඩ දුකයි නේද චෝ ඇසුවාය. ඇය තම නිරීක්ෂණය කරමින් සිටින බව හැරී දුටුවේය. ඔව් හැරී කීවේය. මට දුකයි තමයි. මතකද අපි දෙන්නට දෙන්න විරුද්ධව තරඟ වැදුණු පළමු දිනය ඒ තුන්වෙනි වසරේදී. ඇය ඇසුවාය. ඔව් මොකද නැත්තේ, ඔයා මාව වළක්වමින් ක්‍රීඩා කළා. ඉතින් වුඩ් කිව්වා ඔයාට මහත්මියෙක් වගේ ක්‍රීඩා කරන්නේ නැතිව මා මගේ ඉදල් මිටෙන් බිමට දාන්න කියලා. ඕන්නම් චෝ අතීතය ස්මරණය කරමින් සිනාසෙමින් කීවාය. එයා දැන් ප්‍රයිඩ් ඔෆ් පෝට්‍රී කණ්ඩායමට සෙල්ලම් කරනවා කියලා ආරංචි. නෑ, එයා සෙල්ලම් කරන්නේ පර්ලිමේ යුනයිටඩ් කණ්ඩායමටයි. මං දැක්කා එයා ලෝක කුසලානයට සෙල්ලම් කරනවා ගිය වසරේ. ඇයි මතක නැද්ද මං ඔයා උදුටුවා අපි හිටියේ එකම ප්‍රකාශකාගාරයේ. ෂා හරි උසස්. ක්විඩිච් ක්‍රීඩාව පිළිබඳ කතා කරමින් ඔහු මාර්ගය දිගේ ගේට්ටුව දක්වා ගියහ. ඇය සමඟ කතාබහ කිරීම කොතරම් පහසුදැයි හැරි තේරුම් ගත්තේය. දැන් කිසිම අපහසුවක් නැත. දැන් බලන විට චෝ සමඟ කතා කිරීම රොන් සහ හර්මෝනි සමඟ කතා කිරීමට වඩා පහසුය. හැරිගේ ආත්ම විශ්වාසය ගොඩනැගෙමින් පැමිණිද්දී පැන්සි පාකින්සන්ද ඇතුළුව සිලිදරින් කෙල්ලන් ලොකු කණ්ඩායමක් ඔවුන් පසු කර ගියෝය. පෝට සහ චෝ, ඒ පැන්සි සිහින් හඬින් කීවාය. අනේ චෑන්, ඔයාගේ සිතුවිලි පිළිබඳ මන් දන්නේ. ඒත් අඩු තරමින් ඩිගර ටිකක් එහැට කනට පෙනෙන්නවත් හිටියා, ඒ පැන්සි කීවේ සෙස්සෝ කැකිරි පලද්දීය. එම කණ්ඩායම ඉදිරියට ඇදී ගියේ නොයෙක් උසුළු විසුළු කතා කියමිනි. හැරීට ක්විඩිච් පිළිබඳ කතාව මුළුමනින්ම අමතක විය. මදක් ලැජ්ජාවට පත්වී සිටි චෝ තම දෙපා දෙස බලා සිටියාය. ඉතින් කොහෙද යන්න ඕනි? හැරි ඇසුවේ ඔවුන් හොක්ස්මීඩ් ගමට ඇතුළු වනවාත් සමගය. මහාවීතිය ඔබම ඔබ ගමන් කරන සිසුන්ගෙන් පිරී පැවතින. එන් සමහරෙක් සාප්පු වීදුරු තුළින් එබී බලමින්ද, තවත් සමහරෙක් පදික වේදිකාවල රොක් වෙමින්ද සිටියෝය. කොහේ වුණත් කමක් නෑ චෝ කීවේ දෙවර හකුලුවමිනි. අපි සාප්පුවලට පොඩ්ඩක් ගොඩ වෙලා බලමුද? ඔහු ඩර්විෂ් සහ බැන්ජස් වෙත ගියහ. වීදුරුවේ දෙවන්ත පෝස්ටරයක් අලවා තිබින. එය වටා සිසුන් බ්‍රොක්වී සිටියෝය. චෝ සහ හැරි ඒ අසලට ලංවත්ම ඔහු ඒ දෙදෙනාට ඉඩ සලස්වමින් ඉවත් වූහ. එම පින්තූරයේ තිබුණේ ඇස්කබාන් සිරගෙදරින් පනන ලද සිරකරුවන් දස දෙනාගේ පින්තූරයයි. එම දැන්වීමේ ප්‍රකාශ වූ පරිදි මෙම පින්තූරයේ සිටින ඕනෑම අපරාධකරුවෙකු නැවත අල්ලා ගැනීමට ඔත්තු සපයන ඕනෑම මායාකරුවෙකුට හෝ මායාකාරියකට මැජික් අමාත්‍යංශය විසින් ගැලේන දහසක තෑග්ගක් පිරිනමනු ඇත. ඒක මහා පුදුමයි නැද්ද? ඒ චෝ ඇසුවේ එම රූප දෙස බලමිනි. මතකද අර සීරීස් බ්ලැක් හිරෙන් පැන්න වෙලාවේ හොක්ස්මීඩ් පුරාම භූතාරක්ෂකයෝ එයාව අල්ලන්න කරක් ගැහුවා. ඒත් දැන් මිනිකන්නන් දස දෙනෙක් පැනලා, ඒත් ඩිමෙන්ටර්ස්ලා එක්වෙනෙක්වත් නෑ මේ කොහෙවත්. ඔවුනේ, ඒ හැරි කීවේ දැන්වීමෙන් නෙත් ඉවතට ගනිමිනි. ඔහු බෙලට්‍රික්ස් ලෙස්ට්‍රේන්ජ්ගේ මුහුණ වෙතින් තම නෙත් ඉවත්කොට මහාවීතිය ඉහළ පහළ බැලුවේය. ඔව් ඒක මහා දුෂ්ට දෙයක්. භූතාරක්ෂකයන් ළඟපාතක නැතිවීම පිළිබඳ දුක් වූයේ හැරි නොවේ. එහෙත් දැන් ඒ පිළිබඳ කල්පනා කොට බලන විට ඔවුන් පැමිණ නොමැතිවීම මහත් අමුතු දෙයක් මෙන් හැරිට පෙනින. ඩෙත් ඊටස්ලාට පලායාමට ඔවුන් ඉඩ දුන්නා පමණක් නොව උන් සෙවීමටද ඔවුන් උනන්දුවක් ගන්නේ නැත. දැන් ඔවුන් සම්පූර්ණයෙන්ම අමාත්‍යංශයේ පාලනයේ නිදහස් වී ඇතිසේය.
ඔහු සහ චෝ පසු කල සෑම සාපුවකම විදුරුව තුළින් පලාගිය ඩෙත්ස් ඒටස් දස දෙනා සෙනග දෙස බලා සිටි. මද වේලාවකට වර්ෂාව පතිත වන්නට විය. ලොකු ශීතල වැසිබිඳු හැරීගේ ගෙල්ලේ පසුපසද මුහුණු මතද පතිත වන්නට විය. ඔයාට කෝප එකක් බොන්නොනද? චෝ ඇසුවේ වැස්ස තව තවත් තද වන්නට වූ විටය. ඔව් හොඳයි, හැරි කීවේ වඩපිට බලමින්. කොහෙද? අර ළඟපාත බොහොම හොඳ තැනක් තියෙනවා. මැඩම් පැඩ්ෆුඩ්ගේ තැනට ඔයා කවදාවත් ගිහින් නැද්ද? ඊ ඇය සතුටින් කීවාය. එසේ කියමින් මින් පෙර හැරි විසින් නොදකින ලද කුඩා තේ කඩයකට ඇය හැරි කඳවාගෙන ගියාය. එය කුඩා ස්ථානයකි. එහෙ වූ සෑම දෙයක්ම රැලිපටි හෝ බෝධම අලංකාර කොට තිබින. හැරිට අම්බ්‍රිජ්ගේ අප්‍රසන්න කාර්යාලය සිහිපත් විය. චූටි නේද? ඊ චෝ ඇසුවේ සතුටිනි. ඔව්, ඒ හැරි බොරුවක් කීවේය. බලන්න, ඇය අද වැලන්ටයින් දිනේ නිසා මේ හොඳට සරසලා. ඒ චෝ කීවේ සෑම මේසයක් මතම තබා තිබූ රන් පැහැති සැරසෙලි පෙන්වමිනි. එම සැරසෙලි වලින් විටින් විට ඒ මේසේ වාඩි වී සිටින අය වෙත මගුල් ගෙවල්ලදී මනාල ජෝඩුව පිටවන අවස්ථාවේ ඉසින සර්ව පිත්තල කැබලි විසිකරන ලදී. අවසානයට ඉතිරි වී තිබූ මේසේ ඔහු වාඩි වූහ. ඒ තිබුණේ වාෂ්ප බැඳී තිබූ කවුලුවක් අසලය. එයට අඩියකට හමාරකට ඈතින් රවෙන්ක්ලෝ නිවාසයේ ක්විඩිච් කපිතාන් වූ රොජර් ඩේවිස් සුන්දර තරුණියකද සමග වාඩි වී සිටින පෙනින ඔවුන් සිටියේ අත් අල්ලාගෙනය. ඒ දසුන් නිසා හැරි අපහසුවට පත්විය. වටපිට බැලූ හැරි දුටුවේ එම තේ කඩේ සිටි තරමක් සිටියේ නව යෝන් වීයේ යුවල් බවයි. ඒ සෑම කෙනෙක්ම එකිනෙකාගේ අත්වලින් අල්ලාගෙන සිටිනු පෙනින. සමහර විට චෝද තමන් එකේ අතින් අල්ලා ගනු ඇතැයි බලාපොරොත්තු වනු ඇතැයි හැරි සිතුවේය. මේ ජෝඩුවට මොනවද මම ගෙනත් දෙන්නේ? ඊ මැඩම් පැඩ්ෆුට් ඇසුවාය. ඇය තරබාරු කාන්තාවක් වූවාය. ඇය ඔවුන්ගේ රොජර් ඩේවිස්ලාගේ මේස අතරින් ගමන් කළේ තෙරපෙමිනි. කළු වරලස හිස් මුදුනට කොට බනිස් ගෙඩියක ආකාරයට සකසා තිබින. අපට කරුණාකරලා කෝපි දෙකක් දෙන්න, ඒ චෝ කීවාය. ඔවුනට කෝපි ගිරනතුරු බලා සිටින අතර රොජර් ඩේවිස් සහ ඔහුගේ පෙම්වතිය කුඩා මේසය හරහා දිග ඇදි සිපගනු හැරි දුටුවේය. තමන් නම් එසේ නොකරන බවට හැරි අදිරන් කරගත්තේ මෙය දැක කලබලයට පත්වෙමිනි. ඩේවිස් කළ දෙය තමන්ද කරනු ඇතැයි චෝ බලාපොරොත්තු වන බව හැරිට අවබෝධ විය. හැරි කවුලුවෙන් පිටත බලා භාවනා කරන්නට විය. පරිසරය ශීතල වුවද හැරිගේ කන් රතු වී දහඩිය දමන්නට විය. ජනෙල් වීදුරුවේ වාෂ්ප තට්ටුවක් බැඳී තිබූ නිසා හැරිට පිටත පෙනුනේ නැත. චෝ දෙස බලනු වෙනුවට හැරි සිවිලිම දෙස බලා සිටියේ හරියටම එහි පින්තාරු වැඩ නිසි අයුරින් කෙරී ඇද්දැයි පිරික්සුමට මෙනි. ඒ මොහොතේම හැරිගේ මොහොනට සෞර පිත්තල අහුරක් වැදුනේය. මෙසේ අවනිශ්චිත වේදනාකාරී විනාඩි කිහිපයක් තිස්සේ හැරි සිවිලිම සමීක්ෂණය කරමින් සිටියති. චෝ අම්බ්‍රිජ් පිළිබඳ සිහිපත් කළාය. හැරි එම මාතෘකාවේ එල්බගත්තේ මහත් අභිරුචියකිනි. ඉන්පසු ඇයට දෙහි කපමින් ඔහු සතුටුදායක විනාඩි කිහිපයක් ගත කළහ. එහෙත් මෙම මාතෘකාව ඩිගේ රැස්වීම් වලදී හරහට දිගට පට්ටා ගසා තිබූ නිසා එම මාතෘකාවටද ආයුෂ කෙටිවිය. නැවත වරක් නිහඬියාව රජ යනට විය. යාබද මේසෙන් ඇසෙන හතුදීම් වලදී මතුවන හඬට ඇහුම්කන් නොදී හැරි අන් මාතෘකාවක් සොයා ගැනීමට වටපිට බැලුවේය. මෙයහන් ඔය මාතක එනවද ත්‍රියම් බ්‍රූම් ස්ටික් වෙත දිවාහාරය සඳහා? මම එහිදී හමනු ග්‍රැන්ජ හමු වෙනවා. චෝ ඇහිබෙම ඉහළ නැඟුවාය. ඔය හමනු ග්‍රැන්ජ හමු වෙනවා අද? ඔව් මේකනේ, එයා මට කිව්වා එන්න කියලා. ඉතින් මං කල්පනා කළා යන්න. ඔයා එනවද මාත් සමග? ඔයා ආවට කමක් නැහැ කියලා එයා කිව්වා. එහෙමද? එයා බොහොම කරුණාවන්තයි. එහෙත් චෝගේ ස්වරේ එවන් හැඟීමක් කොහමටවත් තිබුණේ නැත. ඇත්ත වශයෙන්ම ඇගේ ස්වරේ තිබුණේ කෝප වූ ස්වභාවයකි. එමෙන්ම එහෙ වූයේ දුරස්ත බවකි. දැඩ නිහඬියාව මැද්දේ තවත් විනාඩි කිහිපයක් ගත විය. හැරි ඉතියෝපියාවේ සාගතයකට හසු වී පැමිණි අයකුමින් කෝපි කෝප්පය බීගෙන බීගෙන ගියේය. ඔවුන්ගේ යාබද මේසේ සිටි රොජර් ඩේවිස් සහ ඔහුගේ පෙම්වතියගේ තොල් එකට යාවී ඇලවී තිබෙනු පෙනින. චෝගේ අත දිගහැර මේසය මත තබා ඇත. එම අත ග්‍රහණය කර ගැනීම සඳහා හැරිගේ සිත තුළ ලොකු අරගලයකි. අත අල්ලගන්නවා ඔහුගේ යටසිත කීවේය. ඔහුගේ හද තුළ මහා සුනාමියකි. අත දිගෑරලා ඔය අත අල්ලගන්නවා. අහෝ පුදුමයකි. තම අත අඟල් 12ක් දිගු කිරීම මහමෙරයක් මෙන් එමෙතරම් දුෂ්කරද? තමන් අසලින් ඉගිලී යන ස්නිච් බෝලයක් ග්‍රහණය කරගන්නවට වඩා මේසය මත තමන්ට අඟල් කිහිපයක් ඈතින් නිසසලව තබාගෙන සිටින චෝගේ අත ග්‍රහණය කර ගැනීම දුෂ්කර ලෙසකි. අහෝ පෙරුම් පුරා පුරා හිතට පුරුෂ ධෛර්යය එක් රැස් කරගෙන ඇගේ අත ග්‍රහණය කර ගැනීමට හැරි තම අත දිගු කරත්ම ඇය අත ඉවතර ගත්තාය. රොජර් ඩේවිස් තම පෙම්වතියට හාතු දෙනු දැන් ඇය උනන්දුවෙන් බලා සිටි. ඔයා දන්නවද,
සුමාන දෙක තුනකට පෙර එයා මට ආරාධනා කළා පිටතර යන්න. මං එය ප්‍රතික්ෂේප කළා. රොජ තම අත ඉදිරියට දිගු කිරීමට හේතුවක් හැටියට සීනි බඳුන ග්‍රහණය කරගෙන සිටි හැරීට අය මෙය තමන්ට කියන්නේ මන්දැයි තේරුම් ගැනීමට නොහැකි විය. තමන් යාබද මේසිය වාඩි වී රොජර්ගෙන් උණුසුම් හාදු වැසි ලබමින් සිටින බවට ඇය සිහින දකිනම් ඇය තමන් සමග පැමිණීමට එකඟ වූයේ මන්ද ඔවුන් දෙදෙනා වෙත නැවත වරක් සරුව පිත්තල කොළ කැබල ඉසිනු ලැබෙන ඉන් සමහරක් හැරීගේ කෝපයේ ඉතිරි වී තිබූ ඔහු බීමට සූදානම් වූ අවසන් කෝපි උගුර මත වැටින මම සෙඩ්‍රික් සමග මෙහි ආවා ගේවසරේ ජෝ කීවාය. හැරිට ඇය කීදේ තේරුම් ගැනීමට තප්පර දෙකක් ගියේය. ඔහුගේ හද තුළ නැවත සුනාමියක් ඇතිවිය. ඇයට දැන් මේ මොහොතේ සෙඩ්‍රික් පිළිබඳ කතා කිරීමට උවමනා වේ යයි හැරි සිහිනයකුදු සිතුවේ නැත. තමන්ගේ හිස් වලට මුදුලින් සුරංගනාවියක් පාවෙමින් ආසිරිමල් එසිද්දී අවට සිටි සියලුම ජෝඩු හාදු හුවමාරු කරගනිමින් සිටිද්දී ඇය මෙවන් අතිතා වර්ජනයක් කරනු ඇතැයි හැරි කොහොමටවත් සිතුවේ නැත. මම කාලයක් තිස්සේ මේ ප්‍රශ්නය වගෙන් අහන්නයි හිටියේ හැරි. සෙඩ්‍රික් මිය යන්නට පෙර මගේ නම නිකමට හරි මතක් කරාද? මේ පිළිබඳ සාකච්ඡා කිරීම හැරි කොහමටවත් බලාපොරොත්තු වූ දෙයක් නොවේ. චෝ සමග මේ අවස්ථාවේ හැරි කොහමටවත් මේ පිළිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු නොවීය. නැහැ. ඊ හැරි සෙමින් කීවේය. එයාට කිසිම දෙයක් කියන්න වෙලාවක් තිබුණේ නැහැ. ඒකයි ඉතින්. ඔයා නිවාඩු කාලේ හුඟක් කුඩිච් තරඟ බලන්න යනවද? ඔයා ටොනාඩෝ කණ්ඩායමට සහයෝගය දක්වනවද? ඔහුගේ කටහඬ තුළ මවාගත් ප්‍රබෝධමත් බවක් තිබින. එකේ නෙත් නැවත කඳුලෙන් පිරියනු හැරි දොටුවේය. ඒ හරියටම නත්තලට පෙර පවත්වන ලද ඩීයේ රැස්වීමෙන් පසුව හුදකලාව හමු වූ විට සිදුවාක් මෙනි. මේ බලන්න. ඊ හැරි හොඳ හැටි ලංවී කීවේ අන් කිසිවෙකුට තමන් කියනා දේ නොයසෙන පරිදිය. අපි සෙඩ්‍රික් පිළිබඳ කතා නොකරෙමු. දැන් අපි වෙනත් මොනවහරි ගැන කතා කරමුද? හරිද? ඒත් මෙය නොකවිය යුතුව තිබූ දෙයක් බව හැරිට තේරුම් ගියේ එම වචන තම මුවෙන් පිට වූ පසුවය. මං හිතුවේ ඔයා තේරුම් ගනී කියලා. ඇය කීවේ කඳුළු වගුරුවමිනි. මට ඕනේ ගැන කතා කරන්න. ඇත්තටම ඔයාටත් ඕනේ ගැන කතා කරන්න. මං කියන්නේ ඔයා දොටුවා ඒ දේ සිදුවෙනවා නැද්ද? සියලුම දේ භයානක ආකාරයට කනපිට පෙරලෙමින් ඇති බව හැරි අවබෝධ කරගත්තේය. රොජර් ඩේවිස්ගේ පෙම්වතිය පවා ඇය ලැබමින් සිටි හාදුවෙන් මිදී කඳුළු සලමින් සිටින චෝ දෙස බැලුවාය. මේකයි මං ඒ පිළිබඳ රොන්ට සහ හර්මෝනට කියා තිබෙනවා. ඊ හැරි රහසෙන් කීවේය. ඒත් ඔයා හර්මෝන ග්‍රාන්ජට කිව්වා? ඊ චෝ හැඬුම් අතරින් නැවත ඇසුවාය. හාදු හුවමාරු කරගෙන සිටි තවත් ජෝඩු කිහිපයක් තම කටයුත්ත නවතා ඇය දෙස බලන්නට විය. ඒත් ඔයා ඒ පිළිබඳ මට කියන්නේ අපි බිලගෙවල යන්න යන්. ඔයා ගිහිල්ලා හර්මෝන ග්‍රාන්ජ හමු වෙන්න. ඒකනේ ඔයාට ඕනෙලා තියෙන්නේ. හැරි ඇය දෙස බැලුවේ මහත් වික්ෂිප්තයට පත් වෙමිනි. ඇය බෝරිච් අල්ලන ලද අත් පිස්නාවගෙන තම කඳුළු පිසදා ගත්තාය. චෝ ඊ හැරි දුර්වල හඬකින් කීවේය. රොජර්ගේ පෙම්වතිය තමන් ජෝඩුව දෙස නෙත් විශාල කරගෙන බලා සිටින නිසා ඔවුන්ගේ හාදු හුවමාරු කර ගැනීම නැවත ආරම්භ වේවා යැයි හැරි පැතුවේය. යන්න 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 ඊ චෝ කීවේ ගලා එන කඳුළු අත් පිස්නාවෙන් පිසගනිමිනි. ඇයි ඔයාමට මෙහි එන්න කියලා කතා කළේ කියන එක මට තේරුම් ගන්න බෑ. ඔයා ඒ අතරතුර වෙනත් ගැහැණු ළමුන් හමු වීමට යන්නට පොරොන්දු වෙලා ඉන්නවනම් හමෝනිගෙන් පස්සේ තවත් ගැහැණු ළමුන් කී දෙනෙක් අද හමු වෙනවා කියලා පොරොන්දු වෙලා ඉන්නවද? ඒ කතාව වැරදි. ඔහු කීවේය. ඇය අමනාප වී ඇති හේතුව අවබෝධ කරගත් හැරිට සිනා ගියේය. එසේ සිනාවීමද තමන් විසින් කරන ලද වරදක් බව හැරිට අවබෝධ වූයේ එසේ කොට තප්පර කිහිපයකට පසුවය. චෝ තම පුටුව පසුපසට තල්ලු කරමින් නැගී සිටියාය. දැන් මුළු තේ කඩේම නිහඬතාවයේ ගෙලී ඇත. කාගේත් නිත්‍යමූ ඇත්තේ මේ දෙදෙනා වෙතය. මං ඔයා පස්සේ වෙලාවක හමු වෙනම් හැරි. ඒ ඉකිකසමින් කියූ ඇය වේගයෙන් දොර වෙත ගොස් එය තදින් ඇද විවෘත කොට ධාරානිපාත වර්ෂාව තුළ මහා මාර්ගයට පිවිසි ආය. චෝ! හැරි කෑගැසුවේය. එහෙත් ඒ වන විට දොර වැසී තිබින තේ කඩය තුළ දැඩි නිහඬතාවයක් ඇතිවිය. සෑම ඇසක්ම යොමු වී තිබුණේ හැරි වෙතය. ගැලියනයක් මේසය මත දැමූ ඔහු තම හිස මත වැටී තිබූ දම් පැහැති සරු පිත්තර කැබලි පෙස දමමින් චෝ පසුපස පිටතර ගියේය. දැන් වර්ෂාව තවත් දරුණු වී ඇත. ඇය පෙනෙන තෙක් මානයක නැත. සිදුවූයේ කුමක්ද හැරිට වටහා ගැනීමට නොහැකි විය. පැය භාගයකට පමණ පෙර තමන් දෙදෙනා ඉතා සුහදශීලීව සිටි බව හැරිට මතක් විය. මේ ගෑනු හැරි මිමුණුවේ කෝපයනි. ඔහු තම දෑත් කබා සාකු තුළ දමාගෙන ධාරානිපාත වර්ෂාවේ ඉදිරියට ගමන් කරන්නට විය. ඒත් එයා සෙඩ්‍රික් ගැන කියන්න ගිය කුමක්ද? ඇයි ඇය සෑම විටකම එවන් ප්‍රශ්නයක් ඇදගන්නේ? දකුණු දෙස මාවතට අවතීර්ණ වූ ඔහු දිවීමට විය. විනාඩි කීපයකින් ඔහු ත්‍රිය බ්‍රූම් ස්ටික්ස් අවන්හලට වෙත පැමිණියේය. හමෝනි හමුවීමට තවම කල් වේලා වැඩි බව ඔහු දැන සිටියේය.
ඒ අතරතුර කාලය ගත කිරීමට තමන් දන්නා හඳුනන යමෙක් එම අවන්හල තුළ සිටින බව හැරි දැන සිටියේය. ඔහු තම නළල මත වැටි ඇති තෙත කෙස් පිටුපසර දමා ගනිමින් ආපන ශාලාව තුළට නිත්‍යම බැලුවේය. හැග්‍රෙට් කෝපයට පත් වූ අයුරක් දක්වමින් කොනක වූ මේසයක් අසල වාඩි වී සිටියේය. හෙලෝ හැග්‍රෙට්, කොහොමද? ඔහු කීවේ ඉතා අමාරුවෙන් සෙනඟ අතරින් රිංගා හැග්‍රෙට් අසලින් හිස් පුටුවක වාඩිවෙමිනි. හැග්‍රෙට් හැරී දෙස බැලුවේ ඔහු හඳුනා ගැනීමට නොහැකි වූ අයුරේනි. ඔහුගේ මුහුණේ අලුත් කැපුම් තුවාල දෙකක්ද තැල්මක්ද ඇති වී ඇති බව හැරී දුටුවේය. ආ, මේ ඔයාද හැරී? ඔහු ඇසුවේය. කොහමද? මං හොඳින්, හැරී බොරුවක් කීවේය. කොහමද හැග්‍රෙට්? මම ඉතාමත් හොඳයි, කිසි ප්‍රශ්නයක් නෑ, හැග්‍රෙට් කීවේය. හැග්‍රෙට්ගේ කුඩා බාල්දියක් තරම් ලොකු වූ කෝප්පය දෙස හැරි බැලුවේය. කුමක් කියන්නද සිතා ගැනීමට හැරිට නොහැකි විය. අපි දෙන්නම එක බෝට්ටුවේ, ඔයා සහ මම, නැද්ද හැරි? ඒ හැග්‍රෙට් අනපේක්ෂිතව කීවේය. ඔව්, මම කලනුත් කියා තියෙනවනේ, අපි දෙන්නම පිටස්තරයෙන් වගේ, නැද්ද? අපි දෙන්නම අනාතෙන්. ඔව්, අපි දෙන්නම අනාතෙන්, එසේ කියමින් හැග්‍රෙට් තම විශාල කුසලානයෙන් බීම උගුරක් බිව්වේය. මේකයි, ඔහු කීවේය. හොඳ පවුලකින් පැවත එනවනම් වෙනසක් තිබෙනවා, ඔහු කීවේය. ඔයාගේ අම්මයි තාත්තයි දෙන්නම වැදගත්. මගේ තාත්තා වැදගත් කෙනෙක්. ඉතින් ඒ අය ජීවත් වෙලා හිටියානම් අපේ ජීවිත මීට වඩා වෙනස් වෙන්න තිබුණා, නැද්ද? ඔව්, එහෙම වෙන්න තිබුණා, ඊ හැරි ඉතා පරිස්සමින් කීවේය. හැග්‍රෙට්ගේ සිත බොහෝසේ චංචල වී ඇති බව හැරි අවබෝධ කරගත්තේය. පවුල ලේවල උසස්කම වැදගත් වෙනවා, එසේ කීමින් ඔහු නැතින් බේරි ආ කඳුළු බිඳුවක් පිට අත්ලෙන් පිසදා ගත්තේය. හැග්‍රෙට්, ඔයාට කොහෙන්ද මෙපොන තුවාල සිදුවෙන්නේ? ආ, මොන තුවාලද? හැග්‍රෙට් ඇසුවේය. ඔය තියෙන තුවාල, යයි කියමින් හැරි හැග්‍රෙට්ගේ මුහුණ පෙන්නුවේය. ඒවා පොඩි සීරිම් හැරි, ගණන් ගන්න එපා, හැග්‍රෙට් කීවේය. දන්න ඇද්ද, මට තියන්නේ දුෂ්කර කාරභාරයක්, ලේසි නැහැ උම් මෙල්ල කරන්න. තම කුසලානයේ තිබූ ඉතිරි බීම ටික කටය හලාගත් ඔහු එම කුසලානයේ මේසේ මත තබා නැගී සිටියේය. හැරි, මම ඔයා පස්සේ මුණ ගැහෙන්නම්, ඔහු කීවේය. මේ දවස්වල බොහොම පරිස්සමෙන්, එසේ කියූ ඔහු බීම හලෙන් පිටතට ගොස් මොරසූරණ වැස්සේම පාරට අවතීර්ණ විය. හැරි ඔහු ඈතට යන දෙස බලා සිටියේ ඉතා දුකෙනි. හැග්‍රෙට් සිටින්නේ ඉතා දුකෙනි. එපමණක් නොව ඔහු යම්කිසි දෙයක් සැඟවීමට උත්සාහ කරන බවද හැරි අවබෝධ කරගත්තේය. එහෙත් ඔහු කිසිවෙකුගෙන් උදව් ලබා නොගැනීමට අධිෂ්ඨාන කරගෙන ඇතිසේය. සිදුවෙමින් ඇත්තේ කුමක්ද? එහෙත් ඒ පිළිබඳ තවදුරටත් තම සිත වෙහෙසක වීමට පෙර තමන්ගේ නම කියා කෑගසනු හැරිට ඇසින හැරි, හැරි මම මෙහි, අවන්හලේ අනෙක් අන්තයේ සිට හමන තමන්ට අතවනු හැරි දුටුවේය. ඔහු තම ආසනයෙන් නැගී සිට සෙනඟ පිරි ඇති අවන්හල තුළින් ඇය සිට ස්ථානය කරා ගියේය. ඇයට මදක් ලංවත්ම ඇය සිටින්නේ තනිවම නොවන බව දුටුවේය. ඇය සිටි මේසේ වාඩි වී සිටියේ හැරි කොහමටවත් ඇය සමග සිටින ඇතැයි බලාපොරොත්තු නොවූ බිම සහායිකාවන් දෙදෙනෙකි. එක එක වූයේ ලුනා ලව්ගොට්ය. අනෙක් තැනැත්තිය හමෝනි සමග සිටීමට හැරිට සිතා ගැනීමට නොහැකි දෙයක් විය. ඒ අනෙක් තැනැත්තිය වූයේ ඩේලි ප්‍රොපෙට් පුවත්පතේ හිටපු මාධ්‍යවේදනීය වූද හමෝනි සමග පෑහේ යැයි කොහමටවත් සිතන්නට නොහැකි රීටා ස්කීට ගෑනිය. ඔයා කලින් ඇවිල්ලා, හමෝනි කීවේ හැරිට වාඩිවීමට ඉඩ සලස්වමින් මදක් පසකට වෙමිනි. මං හිතුවේ ඔයා ඉන්නේ චෝ එක්ක කියලා. කොහමටවත් මම තව පෑකින් මෙහා ඔයා බලාපොරොත්තු වුණේ නෑ චෝ. ඒ රිටා ක්ෂණිකව ඇසුවේ තම පුටුවේ වාඩිගෙන සිටිමින්ම කඳ අඹරවා හැරි දෙස බලමිනි. ගෑනු ළමෙක් වහා තම කෙඹුල් හම් අත් බෑගේ අතටගත් ඇය එය විවෘත කොට ඒ තුළින් යමක් සොයනට විය. හැරි ගැහැණු ළමු සියයක් එක්ක හිටියත් ඒ නිසා ඔයා කලබල වෙන්නේ ඇයි? ඊ හැමෝනි කලබල නොවී ඇගෙන් ඇසුවාය. ඒ නිසා ඕක පැත්තකට දානවා වහාම. රිටා ලා කොළ පැහැති පිහටු පෑනක් තම අත් බෑගේ තුළින් පිටතර ගැනීමට උත්සාහ කරමින් සිටින පෙනෙන. එහෙත් හමෝනිගේ කීමට ප්‍රතිචාරයක් වශයෙන් ඇය තම බෑගය වහා වසා දැම්මේය. මොනවද කරන්නේ? ඊ හැරී වාඩිවෙමින් රීටා ලූනා සහ හමෝන දෙස බලමින් ඇසුවේය. ඔයා එන විට අපි මේ තරුණිය අඹබල් රේනුකොටවත් වරදක් නොකරන තරුණිය මට කියමින් හිටියේ ඔයා එන විට. ඒ රීටා හමෝනි වෙත ඇඟිලි දිගු කරමින් කියා සිටිමින් ලොකු බීම උගුරක් ගිල දැම්මාය. ඒක නෙමේ, මට අවසරද හැරී සමග කතා කරන්න. ඔව්, මං හිතනවා එහෙමයි කියලා, හමෝනි කීවාය. වෙර කියා බව රීටාට ගැලපුණේ නැතිසේය. කලින් ඉතා ලස්සනට කැරලි වශයෙන් සකස් කර තිබූ ඇගේ වරලස දැන් එතරම් සැලකිල්ලක් නැතිව එල්ලා වැටෙමින් තිබෙන අඟල් දෙකක් දිගුව තිබූ ඇගේ නිය පහුරුවල ආලේප කොට තිබූ රත් පැහැ සායම් සේදී ගොස් තිබෙන ඇගේ අරුමෝසම් උපැස්සිවල දෙපස එල්ලෙමින් තිබූ කෘතිම මිනිකැට
දැන් පෙනෙන්නට නැත. ඉන් පසු තවත් ලොක උගුරක් බිව් ඇය හැරි දෙසට හැරි කෙල්ල ලසනයිද ඒ කට ඇද කරමින් ඇසුවාය. මේ තව එක වචනයක්වත් හැරිගේ පිරිම සම්බන්ධය පිළිබඳ කතා කළොත් අපේ ගණදෙනුව ඉවරයි. මේක පොරොන්දුවක් හරි? ඒ හමෝනි කෝපෙන් කීවාය. මොන ගණදෙනුවද? ඒ රීටා ඇසුවේ තම පෙටි අත්ලෙන් තොල් පිස දමමිනි. ඔයා තම එහෙම ගණදෙනුවක් පිළිබඳ අපිත් එක්ක ප්‍රකාශ කරලා නෑ. මිස් කොහොල්ලෑ තමස මට කිව්වේ මෙතැන්ට එන්න කියල විතරයි. මේ දවස්වලෙන් එක දවසක ඒ කියමින් ඇය දිගු සුසුමක් ඉහලට ගත්තාය. ආ ඔව් ඔව් මේ දවස්වලින් එක දවසක තමසේ වඩා තුෂ්ට කතාවක් වපුරයි කියලා මා සහ හැරි පිළිබඳ අපි බයවෙලා හිටියේ. ඒ හැමෝනි ගණනක නොගෙන කීවාය. ඇයි හොවාගත්ත නැත්තේ තමස ගැන වඩාත් සලකන කෙනෙක්? මගේ උදව් උපකාර නැතිව වුණත් ඔන් හැරි ගැන මේ වසර තුළ කොපමණ බිහිසුණු කතා ප්‍රචාරයකට ඇද්ද? ඒ කියමින් තම වීදුරු ඉහලින් හැරි දෙසට තම නෙත් හරවමින් රීටා කීවාය. කොහොමද ඒවා හැරිට දැනුන්නේ? පාවා දුන්නා වගේද? වැරදි අවබෝධයක් ඇති වුණා වගේද? එයාට කේන්තිය හැර වෙන මොකක්වත් ඇති වෙන්නද? ඒ හැමෝනි දැඩිව කීවාය. මොකද එයා මැජික් අමාත්‍යවරයාට ඇත්ත කියලා තියෙනවා. ඇමතිත් ඔලමොට්ටලියෙක් නිසා ඒ කතාව විශ්වාස කරලා තියෙනවා. එහෙමනම් ඔයා ස්ථිර විශ්වාස කරනවා නමන කියන කෙනා ආපසු ඇවිල්ලා කියලා? ඒ රීටා කියමින් තම උපැස්සිවල පහත් කොට හැරි දෙස බැලුවාය. ඒ අතරතුර නිරතුරුවම ඇගේ ඇඟලි කෙඹුල් හම් අත්බෑගිය අගුල වෙත රැඳී තිබින. එහෙමනම් ඩේලි ප්‍රොපර්ටි පුවත්පත කියන්නේ තමන්ට අවශ්‍යදී මහජනතාවට පැවසීමටයි, එහෙම නේද? රීටා නැවත ඍජුව පුටුවේ ඉඳගත්තාය. ඇගේ ඇහි බැමි ඉහළට ගොස් තිබින. ඇය තම ෆයර්වේස්ගේ වීදුරුව එක හුස්මට හිස් කළාය. මෝඩ කෙල්ල, ප්‍රොපර්ටි පත්‍රය පවතින්නේ එහි අලවිය සඳහායි. ඇය නිවසැනසිල්ලේ කීවාය. මගේ තාත්තා නම් කියන්නේ ඒක මහා පුදුම සහගත පත්‍රයක් කියලායි. ඒ ලුණා බලාපොරොත්තු නැති වෙලාවක කතා බහ අතරට මෙදිවෙමින් කීවාය. ඇය තම අතුරුපස මොහොන තුළට දමා ගනිමින් පිරිතර පැන ඇති තම විසල් උමතු ඇස් රීටා වෙත යොමු කරමින් කීවාය. එයා වැදගත් කතාන්දර පළ කරනවා. එයා කියන්නේ අරමුණ මුදල් එපේම නොවේ කියලායි. රීටා ඇගේ කීම අනුමත නොකරන ආකාරයට ලුණා දෙස බැලුවාය. මං හිතන්නේ තමසගේ තාත්තා පළ කරන්නේ කමර නැති මෝඩ ගම්බද කුඩා පුවත්පතක් කියලායි. ඇය කීවාය. දන්නේ නැද්ද මගල් ජනතාව සමග මුසුවීමට ක්‍රම 25ක් වගේ ලිපි. ඒ වගේම ඊළඟ සෙල් එකේ දෙනය? නෑ ලුණා කීවාය. එයා තමයි එදී කේබුල පුවත්පතේ කතරු. රීටා කොතරම් තදින් නහයෙන් හඬක් පිට කළේ දෙයත් අසල මේසවල සිටි අය බියවි වටපිට බැලුවෝය. මහජනතාව විසින් දැනගත යුතුයයි එයා සිතන කතා, එහෙම නේද? ඊ ඇය අවඥාවෙන් යුතුව කීවාය. ලුණගේ තාත්තා කියනවා එයා ඉතා සතුටින් ඉන්නවා කියලා හැරිව ඉන්ටර්වියු කරන්න. එයා තමයි එය පළ කරන්නේ. රීටා ඔවුන් දෙස මොහොතක් බලා සිට ඉන්පසු මහත් හඬනකා සිනාසුනාය. ද්වී ක්විබ්ල, ඇය කීවේ බගබකගා සිනාසෙමිනි. දි ක්විබ්ල පත්තරේ ඔක පල කළත් මහජනයා ඒක බැරෑරුම් ලෙස භාරගනී කියලා තම සිහිතනවද? සමහර අය එහෙම බාර නොගන්නවා ඇති තමයි. ඒ හැමෝනිද ඒ සොරයෙන්ම කීවාය. ඒත් ඇස්කබෑන් සිරගේ කඩාගෙන අපරාධ කරවන් දස දෙනෙක් පැනගිය බවට ඩේලි ප්‍රොපෙට් පුවත්පතේ පළ වූ පොතේ ලොකු අඩුපාඩුකම් තිබුණා. මං හිතනවා බොහෝ අය හිතනවා කියා ඊට වඩා වැඩි පැහැදිලි කිරීමක් ඇයි නැත්ද කියලා. ඒ නිසා එයට වඩා වැඩි හරයක් ඇති, වැඩි පදනමක් ඇති සත්‍ය ගවේෂයේ පුවත්. වෙනත් මේ කුඩා පුවත්පතක පළ වුණත් මහජනයා ඒ පුවතට ආකර්ෂණය වෙනවා. ඒ හැමෝනි කීවේ ලුණා දෙසද අමුතු බැල්මක් හෙළමිනි. මද වේලාවකට රීටා මුවෙන් නොබැන සිටියාය. එහෙත් ඇය තම හිස මදකට පසකට ඇල කරගෙන කපට බැල්මක් හෙළුවාය. හොඳයි මොහොතකට කියවු මං එසේ කරනවා කියලා. ඒ ඇය එක්වරම කීවාය. මට ගෙවන ගාස්තුව කොහොමද? මං හිතන්නේ තාත්තා පත්‍රයට ලියනවට නිශ්චිත වශයෙන් යම් යම් ගෙවීම් කරනවායි කියලා ලුණා කීවාය. ඒ අය පත්තරය ලියන්නේ එක ගෞරවයක් නිසා. ඇත්තරම තමන්ගේ නම් මුද්‍රණය වී තිබීම එයාට ගෞරවයක්. රීටා හමනි දෙස බැලුවාය. මේක මන් නොමිලේ කරන්න ඕනෙද? ඔව් එහෙම තමයි. හමනි නිවිසැනසිල්ලේ කීවේ තම බීම වීදුරුව තොලගාමිනි. එහෙම නැතිනම් ඔයා හොඳ හැටි දන්නා පරිදි මං බලධාරීන්ට දන්වනවා ඔබ ලියාපදිංචි චින්න රූපභූතයෙක්ද කියලා. ඒ කොහොම වුණත් ඇස්කබෑන් සිරකරුවෙකුගේ ඒ අභ්‍යන්තර ජීවිතය පිළිබඳ විස්තරයක් සඳහා ඩේලි ප්‍රොපෙට් ඔයාට ලොක මුදලක් ගෙවනු ඇති. හමෝනිගේ බීම වීදුරුව මත ඇති කඩදාසිය කොඩයගෙන ඇගේ නාසය තුළට එබීමට රීටාට සිතින. මට වෙනිත් කරන්න දෙයක් නෑනි, ඒ රීටා සරණ හඬකින් කීවාය. ඇය තම කිබුල් හම් බෑගේ නැවත වරක් විවෘත කර කොලයක්ගෙන තම ක්ෂණිකව ලියවෙන පෙහාටු පෑන ඒ මත තැබුවාය. තාත්තා බොහෝ සතුටට පත්වෙයි, ඒ ලුණ සතුටින් කීවාය. රීටාගේ මොහොනේ කෝපය පැහැදිලිව පිළිමිබුවිය. හරි හැරි, ඒ හමෝනි හැරි වෙත හැරිමින් කීවාය. සූදානම්ද මහජනතාවට සත්‍ය ප්‍රකාශ කරන්න?
ඔහ මං හිතනවා එහෙමයි කියලා. ඒ කියමින් හැරි රේටා දෙස බැලුවාය. ඇයි ෂණිකව ලියවෙන මායා පෑන සූදානම තබාගෙන සිටියාය. හරි එහෙනම් පටන් ගත්තොත් හොඳයි රේටා. ඒ හැමෝනි කීවේ තම වේදරුවේ පතුලේ තිබු ෂෙරි ගෙඩියක් ගෙන මුව තුළට දමා ගනිමිනි. මතු සම්බන්ධයි තවත් මෙවැනිම කොටසක් ලබන සතියේ බලාපොරොත්තු වන්න. පහුගිය කොටස් නැරඹීම සඳහා දකුණු පස උඩ කෙළවරේ ඇති කාඩේ මත ක්ලික් කරන්න. ස්තුතියි.